දෙවෙනිම කතාවට ආදරෙන් පිළිගන්නවා. ඇත්තටම අනුහෂ්ට මෙහෙම වුණේ. ඉතින් ඒ ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න උත්සාහ කරන්නේ. දැන් අනුහස් ඉස්සර අනුහස් වගේ නෙවෙයි. ඉස්සර අනුහස් මාර විදියට ඉවසන කලබල නැති චරිතයක්. දැන් පිස්සෙක් වගේ කියලා තමයි ඔන්න අදහස් දක්වමින් කියලා තිබුණේ. ඉතින් අනුහස්ගේ මේ හැසිරීමට හේතුව මොනවාගේ කාරණාවක් වෙන්න ඇතිද? අපිට අද වීඩියෝ එක තුළින් මේ ගැන කතා කිරීමට පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා අපි හැමෝටම මතක් කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලා සිටිනවා, ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් පුළුවන් මේ වගේම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලයි මට අද වීඩියෝ එක හරහා මතක් කිරීමට පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් කොටින්ම කියනවා නම් ඔයා දන්නවනේ මේ වෙලාව වෙනකොට ඇත්තටම කියනවා නම් අනුහස් හැසිරෙන විදිය ගැන ගොඩාක් දෙනෙක්ට ලොකුම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඇත්තටම කියනවා නම් අනුහස් කලින් චරිත කරනකොටත් සීසන් 1 එකේදීත් මේ විදියට හැසිරෙච්ච අවස්ථා තිබුණා. උදාහරණයක් මතක් කරොත් ඇත්තටම ඔය අමීෂගේ කේස් එක වෙලාවේදී අමීෂ අසනීපෙන් ඉන්නකොට, ඒ විතරක් නෙවෙයි අමීෂ ඇවිල්ලා තමන්ගේ අම්මට බැන වදිනකොට අපහාස කරනකොට, ඉතින් මේ වගේ හැසිරෙච්ච අවස්ථා ඕනතරම් තිබුණ කියන එක අපිට මතක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අනුහස්ගේ වෙනසක් සිදු වෙලා නැහැ කියන එක තමයි අපිට අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට බලාපොරොත්තු රසක් එකතු කරගන්න පුළුවන් වෙන්නේ කියන කතාව ගැන. මම මේ වෙලාවේදී ඔයාව මතක් කිරීමට තමයි ඔන්න කටයුතු සූදානම් කරගන්නේ. කොහොම වුණත් මේ දේවල් මේ විදියට යනකොට අපිට තව දෙයක් ගැන මතක් කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් කොටින්ම කියනවා නම් දැන් මම මෙන්න මේ කාරණාව මේ විදියටම එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා කියන දේ ගැන අද වීඩියෝ එක හරහාම සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා කියන දේ ගැන අද වීඩියෝ එක තුලින්ම අපිට කතා කරන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් කොටින්ම කියනවා නම් මම තව දෙයක් ඔයත් එක්ක මේ වෙලාවේදී සිහිපත් කරන්නටත් බලාපොරොත්තු වෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට පුළුවන් කමකුත් ලැබෙන්නේ. ඉතින් කොටින්ම අපි දැන් මෙන්න මේ කාරණාව මේ විදියට අනිවාර්යයෙන්ම මතක් කරන්නට අවස්ථාවක් උදා කරගන්න ඕනි කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට වෙන්නේ. කොටින්ම කියනවා නම් දැන් ඇත්තටම අනුහස් මේ විදියට දැන් පිස්සෙක් වගේ හැසිරෙන්නේ ඇත්තටම රණජීවගේ පුතා දැන් විවාහ වෙන්න යනවා. එතකොට සමාධිට මේකෙන් බේරෙන්න පුළුවන් වෙයිද බැරි වෙයිද? ඒ වගේම තමයි සමාධිගේ හැමදේම හරියට පිළිවෙලට හදාගන්න පුළුවන් වේද කියන දේවල් කල්පනා කරන නිසා තමයි මේ වගේ කාරණා සිදුවෙන්නේ කියන කතාව අපිට අද මේ වීඩියෝ එක තුළ සිහිපත් කරන කතා විදියට තමයි මතක් කරන්න පුළුවන්.